चक्वालीसु अत्र गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुखदं धम्मसवने कालो अयं बदंता धम्मसवने कालो अयं बदंता धम्मसवने कालो अयं बदंता नमो तस्स भगवतु अरहतु सम्मा संबुद्धस्स नमो तस्स भगवतु अरहतु सम्मा संबुद्धस्स नमो तस्स भगवतु अरहतु सम्मा संबुद्धस्स हम दिनाटम तिरुवन सरण प्रार्थना करमिन अदत कलंब टेलीविजन में सदाहम विकासे उससे ओब हैबदेनेक में ओबी जीविते रिताम वैदगत धर्म कारणा रसाक श्रवणी करणाई में धर्माश्रवणी आते के कतुए प्रिंगतुनी आदे धर्म देशनाव में बुद्ध शासनेट इताम सुविशेषी महासेवावक सिद्धु करला मीट दिन कीपे कट पेरे अपवत्ति वदाल पूजनीय नायक माहिमपाणन वहन्सेगे गुण सिहिपत् करमिन सिदु करन धर्मदेशनावक हटियटाई अद मे धर्मदेशनाव सिदु करन योब बहो दिनेक लक्वासी लोवासी बहु पिरिसक कतरी विशेषम लंकावे बहु पिरिसक मे पूजनीय नायक माहिमपाणन वहन्से गेन असु पमनिन दान्न कियन පිරිසක් ඉන්නවා ශ්‍රී කල්යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ කෝට්ටේ පාර්ශවයේ මහෝපාද්‍ය කොළඹ නව කෝරළේ සහ නව තොටමුණේ ප්‍රධාන සංඝනායක මංගල ධර්මකීර්ති ශ්‍රී ඥානේශ්වර ධම්මද්වීප ද්විබාද භාෂා මූලික පිරිවෙනේ අධ්‍යක්ෂ අතුරුගිරිය පෝරේ පුරාණ ශ්‍රී මහා විහාරස්ථාන ඇතුළු විහාරස්ථාන ගණනාවක අධිපති භාවයේ ධර්මින් වැඩ සිටලා මීට දින කීපයකට පෙර අපවත්ී වදාළ අතිපූජනීය රුක්මනේ රුක්මලේ ධම්මකීර්ති පූජනීය නායක මාහිම්පාණන් වහන්සේගේ ගුණ සිහිපත් කරමින් තමයි අද මේ ධර්මානුශාසනාව සිදු කරන්නට යෙදෙන්නේ. ඉතින් 2021 අටවෙනි මාසයේ 3වෙනි දින උන්වහන්සේ රෝගාතුරව මේ කෝවිඩ් වසංගතය සමග උන්වහන්සේ රෝගාතුර භාවයට පත් වෙලා ප්‍රතිකාර ලැබමින් වැඩ සිටිද්දී මීට දින කීපයකට පෙර උන්වහන්සේ අපවත් වී වදාළා. ඒ පූජනීය නායක මාහිම්පාණන් වහන්සේගේ ගුණ සිහිපත් කරමින් උන්වහන්සේගේ සත් දින ධර්ම දේශනාව හැටියට මේ ධර්ම දේශනාව සිදු කරන්න බොහෝ පිරිසක් අපට කීප දෙනෙක්ම කතා කරලා ආරාධනා කරා. ඉතින් හැබැයි ඒ අතර උන්වහන්සේගේ අපවත් වීම සිදු වෙච්ච දවසේම අපි අපේ කලම ටෙලිවිෂන් මෙත් සදහම් විකාශයේ දරුවන්ට දැනුම් දුන්නා. පූජනීය නායක මාහිම්පාණන් වහන්සේ වෙනුවෙන් ඒ හත් දවසේ ධර්ම දේශනාදී කටයුතු කෙරෙනවා නම් ඒ සියල්ල අපේ නාලිකාව තුලින් අපි නොමිලේම සිදු කරලා විකාශන කටයුතු සිදු කරලා දෙමු කියලා. ඒකට ප්‍රධානම හේතුවක් තමයි උන්වහන්සේ අපට අපේ ශාසනික ජීවිතේට කලම්බ ටෙලිවිෂන් මෙත් සදහම් විකාශයට මේ හැම කටයුත්තකටම පුදුමාකාර විදිහට හදවතින්ම උදව්පකාර කරපු පූජනීය නායක මාහිම්පාණන් වහන්සේ නමක්. ඒ නිසා උන්වහන්සේගේ අද දවසේ දායකත්වය බාර ගන්න කතා කරපු හැම දෙනාටමත් ඒ වගේම උන්වහන්සේගේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා බොහෝ පිරිසක් ඉන්නවා. ඒ පැවිදි ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලා සියලු දෙනාමත් දායක සභාවල පින්වත් හැම දෙනාමත් වෙනුවෙන් අද අපි උන්වහන්සේ වෙනුවෙන් මේ ධර්ම දානමේ පින්කම සිදු කරන්නට කටයුතු කරනවා. ඉතින් එහෙමනම් අද මේ ධර්මයේ ශ්‍රවණය කරන ඔබ හැම දෙනාටමත් ලක්වාසී ලෝවාසී හැම දෙනාටමත් මේ උතුම් ධර්ම ශ්‍රවණය නිවන් දොරටුවක් බවට පත් වේවා කියලා අපි මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පින්වතුනි
මනුස්ස ජීවිතය කියන්නේ තන අග පිණිබිඳුවක් වගේ කියලා ධර්මයේ සඳහන් වෙන්නේ. මේ තනකොළ ගස්වල ඔබ දැකලා ඇති උදේ පාන්දර පිණිබිඳු රැඳිලා තියෙනවා. මේ පිණිබිඳුව බොහෝ වෙලාවක් තියෙන්නේ නැහැ. සමහරලාට හුලඟක් වෙන්න පුළුවන්. සමහරලාට පිණි එකතු වෙලා ඒ සැනින් බිමට කඩාගෙන වැටෙනවා. මේ තනකොළ ගහ කඩ తీන පිණිබිඳුවක් වගේ මේ මනුස්ස ජීවිතේ අස්ථිරයි, අනිත්‍යයි. කොයි වෙලාවෙ හුස්ම ටික යනවද කියලා අපි කාටවත් කියන්න පුළුවන් කමක් නැහැ. මේ බණ කියන මමත්, බණහන ඔබත්, මේ හැම දිනාම උපන්නා වූ සෑම සත්වයෙක්ම කවදා, කොතන, කොයි මොහොතේ හෝ අපට මරණය ඒකාන්තයෙන්ම උරුම වෙනවාමයි. නත්ති ජාත සමරණ, උපන්නා වූ කිසිම කෙනෙකුට නොමැරීන්න නම් පුළුවන් ක්‍රමයක් නැහැ. අන්න බුදුරජාණන් වහන්සේ අපට පෙන්නපු කාරණේ. ඒ නිසා උපන්නා වූ හැම සත්වයෙක්ම නිරන්තරයෙන් මරණය සිහි කරමින්, ඒක අසුභ කාරණයක් නෙමෙයි. සාමාන්‍ය පෘථග්ජන ලෝකයා හිතන්නේ මරණය ගැන හිතන්න හොඳ නැහැ. ඔය මැරෙනවා මැරෙනවා, ඕවා හිත හිත හිටියොත් වැඩක් කරගන්න බැරි වෙනවා, නිකන් බය හිතෙනවා. ඒ නිසා මරණය ගැන හිතන්න එපා කියන එක තමයි බොහෝ වෙලාවට පෘථග්ජන සමාජය තුලින් අපිට අහන්න ලැබෙන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වුවේ ඒක භාවනාවක් වශයෙන් වැඩිය යුතු දෙයක්. මරණ සති භාවනාව, මරණය සිහි කිරීම, අප්‍රමාදී භාවය ඇති කරගන්න මරණ සතිය තරම් භාවනාවක් බුදු ඇසින්වත් දකින්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරනවා. එහෙමනම් පින්වතුනි, මරණය සිහි කිරීම, මරණ සතිය, මරණය මෙනෙහි කිරීම, අප්‍රමාදීව කුසල ධර්මයන් වඩා ගන්න මරණ සතිය තරම් භාවනාවක් බුදු ඇසින්වත් දකින්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වුවේ. දැන් බලන්න මේ වසංගතය නිසා කොයි තරම්නම් රටට, ජාතියට, මේ ශාසනයට මහා සේවාවක් සිදු කරන පූජනීය නායක මාහිම්පාණන් වහන්සේ වගේම තවත් බොහෝ ස්වාමින් වහන්සේලා මේ වෙනකොට උන්වහන්සේලාගේ ජීවිත, උන්වහන්සේලා අපවත් වෙලා, උන්වහන්සේලා අපට රටට ශාසනයට අහිමි වුණා. දහස් ගණනක් මනුස්ස ජීවිත, මිනිසුන්ගේ ජීවිත අහිමි වුණා. ලෝකේ පුරා මිලියන ගණනක් මිනිසයන් මේ වෙනකොට මේ වසංගතයෙන් මිය ගිහිල්ලා තියෙනවා. ඒ නිසා විපත් මොන විදිහට සමහරලාට වසංගතයක් වෙන්න පුළුවන්, භූමිකම්පාවක් වෙන්න පුළුවන්, සුනාමි වගේ ව්‍යසනයක් වෙන්න පුළුවන්, ගම් වතුර වෝදරක් වෙන්න පුළුවන්. එවැනි විපත් කවදා, කොතන, කොයි මොහොතේ මොන විදියට අපි කරා එනවද කියලා අපි කාටවත් කියන්න පුළුවන් කමක් නැහැ. සමහර අය හිතනවා අපිට තව කල් තියෙනවා, අපිට තව වයස තියෙනවා, අපිට තව ජීවිතේ එහෙම්මමයි. එහෙම හිත හිත ඉන්නවා. මරණයට වයස ભેදයක් නැහැ. මව් කුසේම දරුවෝ ලෝකේ අවුරුද්දකට ලක්ෂ ගාණක් දරුවෝ මව් කුසවල ඇතුළෙම මිය යනවා. ඊළඟට දරුවෝ උපදිනකොට මිය යනවා. පුංචි කාලේ අම්මලා කිරි දෙනකොට එහෙම ඔඩක්කුවේ දරුවෝ මිය යනවා. සෙල්ලම් කර කර ඉන්නේ නැද්දී සමහරලාට පුංචි දෙයක් එක්කලා ඉස්සලා වැටිලා සෙල්ලම් කරපු සමහරලාට පොඩි දෙයක් උගුර හිර වෙලා, නහය හිර වෙලා කොච්චර දරුවෝ මිය යනවද? ළමා කාලේ, තරුණ වයසේ, මැදි වයසේ, වයසට ගිහිල්ලා මැරෙන්න වයසක් නැහැ. ඕනෑම වයසක, ඕනෑම මොහොතක මරණය සිද්ධ වෙන්න පුළුවන්. ඒ කාරණේ නිතර ඔබ සිහි කරමින් අප්‍රමාදීව ගුණධර්ම වඩන්න දක්ෂ කෙනෙක් බවට පත් වෙන්න. පින්වතුනි, පූජනීය නායක මාහිම්පාණන් වහන්සේ අපිට මතකයි, මම මීට අවුරුදු 12කට 13කට වගේ කලින් අතුරුගිරිය ප්‍රදේශයට වැඩම කර, අවුරුදු 15කට ආසන්න වෙනවා අතුරුගිරිය ප්‍රදේශයට වැඩම කරලා, ඉස්සල්ලාම අපි අතුරුගිරියේ ශ්‍රී සදහම් පදනම ආරම්භ කරන්න අතුරුගිරියට වැඩම කරපු වෙලාවේ මුලින්ම මම ගිහිල්ලා මුණ ගැහුනේ අපේ පෝරේ පූජනීය නායක මාහිම්පාණන් වහන්සේ තමයි ඉස්සල්ලාම මුණ ගැහුනේ.
උන්වහන්සේට ගිහිලා මේ කාරණේ දැනුම් දුන්නට පස්සේ ස්වාමීනි මට මේ ස්ථානයේ තුල මම පොඩි ආයතනයක් ගොඩනගාගෙන කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා කියලා පුදුම විදිහට. ඇත්තෙම කවදාවත් අපි අපේක්ෂා කරපු නැති දෙයක්. බොහෝ වෙලාවට අපි දන්නවා මේ ලංකාවේ කොහේ වේවා තැනක් ආරම්භ කරනකොට පන්සලක් වේවා පූජනීය භාවනා මධ්‍යස්ථානයක් වෙන්න පුළුවන් කුටියක් හදාගන්න ගියත් පළවෙනියටම විරුද්ධ වෙන්නේ ඒ ප්‍රදේශවල ඉන්න ස්වාමීන් වහන්සේලා පන්සල් වලින් විරුද්ධ වෙලා සාසන ආරක්ෂක බල මණ්ඩල මේවා එකතු වෙලා සමහර වෙලාවට නොයෙක් කරදර බාධා ඇති වෙන මිනිස්සුත් ගිහිල්ලා එහෙම පුළුවන්ද මේ අපේ පළාතේ තව පන්සල් පටන් ගන්න කියලා නැති ප්‍රශ්න ඇති කරනවා. තියෙන ඒ වගේ මොකද අපි දන්නවා අපේ මේ රට පුරා ධර්ම ප්‍රචාරය කරනකොට බොහෝ ස්වාමීන් වහන්සේලාට අපේ හිතවත් ස්වාමීන් වහන්සේලාට ආයතනයක් ඉදි කරගන්න යද්දී ඇතිවෙච්ච ප්‍රශ්න. පෝරේ පූජනීය නායක මාහිම්පාණන් වහන්සේ අපිව පුදුම විදිහට දිරිමත් කරලා ඔබ වහන්සේගේ බණ මං අහලා තිනවා. ඔබ ඒ දවස්වල මම ලොකු ප්‍රසිද්ධියක් සමහරලාවට නැති වුණත් රූපවාහිනී මාධ්‍ය කීපයක පොත්පත් ගොඩක් ලියලා තිබුණා. ගුවන් විදුලිවල ධර්ම දේශනා කරලා තිබුණා. ඉතින් උන්වහන්සේ පුදුම විදිහට අපිව දිරිමත් කරලා ඔබ වහන්සේට කොහෙන් හරි ප්‍රශ්නයක් මේ පළාතින් ගමෙන් වේවා වෙනත් පන්සලකින් වේවා ඔබ වහන්සේට ප්‍රශ්නයක් ඇති වුණොත් කොහෙවත් යන්න එපා මට ඇවිල්ලා කියන්න මම ඔබ වහන්සේට පිහිට වෙනවා කියලා අපිට පුදුම ශක්තියක් වුණා. අතුරුගිරිය ප්‍රදේශයේ අපි ශ්‍රී සදහම් පදනම ආයතනය ආරම්භ කරද්දී එදා ඉඳන් මේ දක්වා අපි කරපු හැම සාසනික කටයුත්තකදීම අපි පිරිත් පින්කමක් තිබුණත් ඒ වගේම අපේ අතුරුගිරිය ශ්‍රී සදහම් පදන මුල් කරගෙන අපි කරපු සමාජ සත්කාර වැඩසටහන් පින්කම් වලදී ඒ වගේම අපේ මෙත් සදහම් විකාශය කළඹ ටෙලිවිෂන් ආයතනය අපි ආරම්භ කරාට පස්සේ ඒ ආයතනයේ විවෘත කිරීම පිරිත් පින්කම් වැඩසටහන් මේ හැම කටයුත්තකදීම අපි පෝරේ පූජනීය පුරාණ මහා විහාරස්ථානයේ පූජනීය නායක මාහිම්පාණන් වහන්සේ ධම්මකීර්ති නායක හාමුදුරන් වහන්සේගේ අවවාද අනුශාසනා ලැබමින් උන්වහන්සේගේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා සම්බන්ධ කරගෙන ඒ හැම කටයුත්තකටම කියූ පමණින් මොන වැඩ තිබුණත් ඔබ වහන්සේගේ කටයුත්තකට නැවිදින් බෑනේ කොහොම හරි මම මේක කරලා දෙන්නම් කියලා උන්වහන්සේ කටයුතු අපිට ඉෂ්ට කරලා දුන්නා. ඒ වගේමයි උන්වහන්සේ අපේ බණ අහන්න පුදුම බොහෝ වෙලාවට අපි ගියාට පස්සේ අපේ අතින් අල්ලගෙන අපේ දේශනා ගැන අපි කරන ධර්ම ප්‍රචාරය ගැන ලෝකේ පුරා අපි කරන මේ දහම් වැඩපිළිවෙල ගැන පුදුම විදිහට හදවතින්ම අගය කිරීමක් කරනවා. අපිට හදවතින්ම ආශිර්වාද කරනවා. වෙලාවකට ගුරුවරයෙක් වගේ වෙලාවකට ගුරු පියෙක් වගේ ඒ වගේ පූජනීය නායක මාහිම්පාණන් වහන්සේ නමක් තමයි පූජනීය රුක්මලේ ධම්මකීර්ති නායක මාහිම්පාණන් වහන්සේ. ඉතින් අපි අවස්ථා ගණනාවක උන්වහන්සේ වෙනුවෙන් උන්වහන්සේගේ විහාරස්ථානයේ පැවතිච්ච කටින පින්කම් ධර්ම දේශනා ඒ වගේම උන්වහන්සේගේ මෑණියන් තවමත් ජීවතුන් අතර සිටිනවා ඒ මෑණියන්ගේ උපන්දිනය වෙනුවෙන් කරපු ධර්ම දේශනා පින්කම් මේ බොහෝ දේශනාවලට අපට ආරාධනා කරද්දී සමහර වෙලාවට දුරකථනෙන් කතා කරලා මම කියනවා නායක හාමුදුරුවෝ වඩින්න එපා මම මේ බණට එන්නම් නෑ නෑ එහෙම හරියන්නේ නෑ සාසනික සම්ප්‍රදායක් තියෙනවනේ මම ඇවිල්ලා ඔබ වහන්සේට ආරාධනා කරන්න ඕනේ කියලා උන්වහන්සේම වඩිනවා. ඉතින් මේ වගේ බොහෝ ගුණ ඇති අපිත් සමග මේ සාසනික ගමනේදී හදවතින්ම අපට ආශිර්වාද කරපු ඒ ස්වාමීන් වහන්සේලා අතරින් පූජනීය නායක මාහිම්පාණන් වහන්සේගේ අපවත් වීම අපට විතරක් නෙමෙයි විශේෂයෙන් අතුරුගිරිය ප්‍රදේශයට ඒ ගම්මානවලට පළාතට සාසනයට උන්වහන්සේ විශාල සාසනික සමාජීය මෙහෙවරක් සිදු කරපු පූජනීය නායක මාහිම්පාණන් වහන්සේ නම. තේ නිසාම පිරිවෙනක් ආරම්භ කරලා ස්වාමින් වහන්සේලාට පිරිවෙන් අධ්‍යාපනය ලබා දෙමින් ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා බොහෝ පිරිසක් උන්වහන්සේ විහෙර විහාරස්ථාන ගණනාව කදිපති භාවයේ දරමින් බොහෝ දක්ෂ ස්වාමින් වහන්සේලාට අත දෙමින් උන්වහන්සේලාට මේ ශාසනය තුල වැඩ කටයුතු කරගෙන යන්න උදව්පකාර කරමින් බොහෝ උපකාර කරපු පූජනීය නායක මාහිම්පාණන් වහන්සේ නමක් අපට රටට ශාසනයට දැයට අහිමි වුණේ. පින්වතුනි මේ වසංගතය මහා පුදුම දරුණු විපතක්
රටට ලෝකයට සිදු කරගෙන යන කාලයක්. ඔබට පේනවා ඇති මේ බණ ටික කියන මේ දින වෙනකොට මේ වසංගතයේ තවත් දරුණුම මට්ටමට පත්වීගෙන එනවා. දැන් අවුරුදු එකහමාරකට ආසන්නයි. මේ අවුරුදු එකහමාර ඇතුළත මොනතරම් පීඩාවක් මේ මනුස්ස වර්ගයාට ලෝකේටම සිද්ධ වුණාද කියලා ඔබ බලන්න. අපේ ජීවිතවල සමහර වෙලාවට අනාගතයේ අපි කාටවත් කිසිම විශ්වාසයක් නැහැ. සමහරවිට ඔබට හිතෙන්න පුළුවන් නෑ අපිට නම් එහෙම වෙන්නේ නැහැ කියලා. හැබැයි නොසිතන පුත් සමහර තරුණ දරුවෝ ළමා වයසේයි මැදි වයසේයි හිතාගන්න බැරි පුද්ගලයෝ මේ වසංගතයත් එක්ක ජීවිත අහිමි වෙනවා. ඒ විතරක් නෙමෙයි ඔබ තේරුම් ගත යුතු කාරණා මේ දිනවල ඔබට පේනවා ඇති ලංකාවේ රෝහල් පද්ධතිය මොන තරම්නම් පිරී ඉතිරිලා ගිහිල්ලා. එවැනි තත්වයක් යටතේ මේ වසංගතයේ සමහරලාවට ඔබ කොරෝනා රෝගියෙක් නොවුනත් ඔබ වෙනත් රෝගයකින් සමහරලාවට ඔබ වෙනත් අසනීපයක් වෙන්න පුළුවන් වකුගඩු ප්‍රශ්නයක් වෙන්න පුළුවන් හදවත් රෝගියෙක් වෙන්න පුළුවන් ඔබ. ඔබට හදිස්සියකට තුවාලයක් වුණත් ඔබට රෝහලකට ගිහිලා ප්‍රතිකාරයක් කරගන්න බැරි අවස්ථාවක අද අපි මේ රට අපි හැමෝම මුණ දීලා ඉන්නේ. තිය නිසා පිංගතුනි පුළුවන් තරම් පරිස්සම් වෙන්න. ඔබ හැම වෙලාවෙම හොඳ සිහිනුවණින් ඔබ කරන කටයුතු පුළුවන් තරම් පරිස්සමින් ආරක්ෂාවෙන් කරන්න මේ වෙලාවේ උත්සාහ කරන්න. කවුරුවත් නැ ඔබ බේරගන්න. ඒ නිසා ඔබ ඔබේ ආරක්ෂාව සකස් කරගෙන ධර්මානුකූලව ධර්මයේ තුලින් හිත සකස් කරගන්න දක්ෂ කෙනෙක් බවට පත් වෙන්න. පිංගතුනි අපි බලමු ලෙඩ වෙන එක වයසට යන එක ඉපදුනා නම් අපි කාටත් උරුම ධර්මතාවය. අපේ බුදුරජාණන් වහන්සේත් ලෙඩ වුණානේ. බුදුරජාණන් වහන්සේත් වයසට ගියා. මේ ලෝකයේ බුදු කෙනෙක් වේවා, පසේ බුදුවරයෙක් වේවා, අග්‍රශ්‍රාවකයන් වහන්සේලා වේවා, සක්විති රජ කෙනෙක් වේවා, මේ ලෝකේ උපදින හැම කෙනෙක්ම නත්ති ජාත සමරණම්. ඉපදුනා නම් ඒ කාන්තින්ම ජාතිපච්චයා ජරා මරණ. වයසට යනවා ලෙඩ රෝගවලට ගොදුරු වෙනවා. මේ ශරීරය කියන්නේ ලෙඩ රෝගවලට ගුහාව. දැන් කෙනෙකුට හිතෙන්න බෑ නෑ අපිට නම් එහෙම ලෙඩ නෑ කියලා. අංගුත්තර නිකාය නකුල පිත කියන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මෙවැනි ශරීරයක් දරාගත්ත කෙනෙක් නවදොරකින් අසූචි වැගිරෙන ලෙඩ රෝගවලට ගුහාවක් වෙච්ච මෙවැනි කුණු ශරීරයක් දරාගත්ත කෙනෙක් හිතනවා නම් අපි නම් ලෙඩ වෙන්නේ අපිට නම් එහෙම ලෙඩ නෑ එයාට එහෙම වුණාට අපිට වෙන්නේ නෑ කියලා හිතනවා නම් ඒ තරම් අඥානෙක් තවත් ලෝකේ නෑ කියන. ඒ නිසා හැම වෙලාවෙම ආදීනව සංඥාව මේ ශරීරය දිහා හැම වෙලාවෙම ආදීන වශයෙන් බලන්න. මේ කෙස් ගහේ ඉඳන් කෙස් වල ලෙඩ රෝග, මේ කොටසෙන් කොටස හමේ ලෙඩ, ඊළඟට ශරීරයේ මාංශපේශිවල ඇතිවෙන රෝග පීඩා, කොටසෙන් කොටස හිතන්න ඇස්වල, දිවේ, කන්වල, නාසී රෝග, හදවත් රෝග, බඩවැල්වල, නහරවැල්වල, ස්නායු පද්ධතිවල, මේ ශරීරයේ අපි දරාගෙන ඉන්න මේ හැම කොටසකම අපි දන්නේ නැහැ මොන වගේ ලෙඩක්, මොන වගේ අසනීප. සමහරවිට අපි හිතනවා මං නිරෝගී කියලා. මේ ඇඟ ඇතුලේ පිළිකාවක් දුවනවා වෙන්න පුළුවන් අපි කවුරුත් නොදන්නවා වුණාට. සමහර අය බඩේ අමාරුව කියලා බේත් ටිකක් ගන්න යනවා. ඒකත් බෑ බෑ ඕනේ නෑ ඕකට ඔය නිකන් ගොඩ වෙදකමක් කරනවා කියලා ඉඳලා කවුරු හරි එක් කරගෙන යනවා නෑ ගිහිල්ලා බලමුකෝ කියලා බලෙන් ගෙනියන. බලනකොට දැනගන්නේ එක්ක පිළිකාවක්, එක්ක වහුවඩු නරක් කියලා, එක්ක හොඳ කරගන්න බැරි ලෙඩක් තියෙනවා. මතක තියාගන්න අපි දරාගෙන ඉන්නේ එවැනි ශරීරයක්. ඒ නිසා ගිරිමානන්ද සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ කය ගැන ආදීන වශයෙන් නිතර බලන්න. මේ කයට හැදෙන ලෙඩ රෝග ගැනම විමස විමස ආදීනව සංඥා වඩන්න. පිංගතුනේ දවසක් බුදුරජාණන් වහන්සේ ඉදිරියට දේවතාවෙක් ඇවිල්ලා මෙන්න මෙහෙම ගාථාවක් කියනවා. අච්චින්ති කාලා, කාලය වේගෙන් ගෙවිලා යනවා. තරයන්ති රත්තියෝ, දවල් රෑ දෙක ඉක්මිලා යනවා. වයෝ ගුණං අනුපුබ්බං ජහන්ති, උපන්නා වූ සත්වයා දවසින් දවස වයසට යනවා.
ඒ තම් භයම් මරණී පෙක්කමානෝ. මේ මරණී ඉදිරියේ උපන්නාව සත්වයා ඒ කාන්තේ භයක් තැති ගැනීමක් ඇති කරගන්නට ඕන. පුඤ්ඤානි කෛරාත සුඛාවහති. මරණී ඉදිරියේ බය තැති ගැනීම ඇති කරගන්න කෙනා ඉක්මනින් ඉක්මනින් ජීවිතයට සැපගෙනත් දෙන්න පින් කරගන්න මහන්සි වෙන්න ඕනෑ කියලා කියනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ මේ ගාථාව සම්පූර්ණයෙන් අනුමත කරන්නේ. අපිට නම් ඇහිච්ච ගමන් හිතෙන්නේ හරිනේ. ඇත්තනේ එන්න. ඒකනි කරන්න ඕන කියලා හිතෙනවා. දැන් බලමු මේ ගාථාවේ තේරුම. කාලේ වේගෙන් ගෙවිලා යනවා. ඒක හරි. දවල් රෑ දෙක ඉක්මෙනවා. ඒකත් හරි. උපන්නා වූ සත්වයා දවල් රෑ ගෙවිමින් මරණය කරා ලං වෙනවා. ඒකත් ඇත්ත. මරණයේ ඉදිරියේ බය දකින්නට ඕනේ. මරණයට බය වෙන්න ඕනේ තමයි. මරණයේ ඉදිරියේ බය දකින්න කෙනා ජීවිතයට සැපගෙනත් දෙන පින් දහම් ඉක්මනින් ඉක්මනින් පින් කරගන්න ඕනේ කියන කාරණයයි මේ දේවතාව බුදුරජාණන් වහන්සේ ඉදිරියේ කියා හිටියේ. හැබැයි බුදුරජාණන් වහන්සේ මේ ගාථාවේ අර මුල් කොටස් ටික අනුමත කරා. ඒක හරි. අවසාන පදයේ විතරක් බුදුරජාණන් වහන්සේ වෙනස් කරලා දේශනා කරා දේවතාව ඔය ගාථාව මෙන්න මේ විදිහට සකස් වෙන්න ඕනේ. කාලේ වේගෙන් ගෙවිලා යනවා. දවල් රෑ දෙක ඉක්මිලා සත්වයා දවසින් දවස මරණයට ලං වෙනවා. මරණයේ ඉදිරියේ බය දකින්න කෙනා අප්‍රමාදීව ලෝකාමිසය අතහැරලා ධර්මය අවබෝධ කරගෙන සසරෙන් මිදෙන්නම මහන්සි ගන්න ඕනෑ කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. එහෙමනම් පින්වතුනි පින් විතරක් කරලා අපි පින් කරලා තියෙනවා ඔය මදෑ කියලා පිනෙන් සෑහීමකට පත් වෙන්න එපා. අපි කවුරුත් පින් කරනවා. පින්වතුනි සතෙකුට කෑම ටිකක් දුන්නත් ආත්ම 100ක් ආනිසංස ලැබෙන පින අපි කොච්චර පින්කම් කරලා ඇද්ද? අපි දන්නවා අපේ රටේ හැම කෙනෙක්ගේම ජීවිතේ ගත්තොත් බෞද්ධයෝ ගත්තොත් විශේෂයෙන් අඩුම කොච්චර පන්සල් වලට ඇවිල්ලා දන් දෙනවා බෝධි පූජා දෙනවා කරදරයක් වුණත් පන්සලට එනවා බෝධි පූජාවක් තියෙනවා අඩු ගානේ මාසෙකට සැරයක් පන්සලට දානි වේලක් අරගෙන ගිහිල්ලා දානි පූජාවක් සමහරු මාසිකව එක්ක වාර්ෂික දාන ඊළඟට බොහෝ නැති බැරි තැන්වලට වැඩිහිටි නිවාස වේවා ළමා නිවාස වේවා පාරක අසරණ මිනිස්සෙක් හිටියත් අඩුම ගානේ කෑම ටිකක් හරි දෙනවා වතුරු වීදුරුවක් අර නොදී ඉන්න මිනිස්සු නෙමෙයි. එතකොට අපේ ජීවිතේ අපි එදිනෙදා ටික ටික හරි පින් දහම් රැස් කරගන්න. ඊළඟට මිනිස්සු සීලාදී ගුණධර්ම කොහොම හරි උත්සාහ ගන්නවා. ශික්ෂාපද බිඳුනත් වැටි වැටි හරි නැගිට නැගිට මේකේ ආදීනව සිහි කරගෙන කොහොම හරි මම මේව හදාගෙන සීල් රකින්න ඕනෑ කියලා උත්සාහයක් ගන්නවා. බුදුන් අදිනවා ගෙවල් වල පිරිත් කියනවා. එතකොට අපේ ජීවිතේ එදිනෙදා පින් දහම් රැස් වෙනවා. දැන් දස පුණ්‍යක්‍රියා බුදුහාමුදුරු පෙන්වෝ දාන සීල භාවනා පිදිය යුත්තම් පිදීම ගරු කළ යුත්තන්ට ගරු කිරීම වෙයියාවච්ච අපචාය ගරු කළ යුත්තන්ට ගරු කිරීම පින පිදිය යුත්තම් පුදනවා ඒක පින ධර්මශ්‍රවණි මේ බණහන එක විශාල පිනක් බණ ඇසීම ඊළඟට ධර්ම දේශනා කරවීම තව අයට බණහන්න සලස්සනවා ඊළඟට මෙය පින්කම් සම්මා දිට්ඨිය කර්ම කර්මඵල විශ්වාසී පත්ති දාන පින් දෙන එක පත්තානුමෝදනා කෙනෙක් කරන පිනක් අනුමෝදන් වෙනවා නම් අනේ සාදු සාදු කියලා පින් අනුමෝදන් වීම පිනක්. එතකොට මේ වගේ අපේ ජීවිතවල අපි මේ පින්කම් ජීවිතේ කරගන්නවා. හැබැයි මතක තියාගන්න පිනේ විපාක අපට සසරි ලැබෙනව කවදා හෝ ලැබෙනව. නමුත් ඔබ මම අපි කවුරුත් යන්නේ සතර අපායේ මහ ගෙදර කරගත්ත සංසාර ගමනක බොහොම භයානක සංසාර ගමනකයි අපි ඉපදෙමින් මැරෙමින් ඉපදෙමින් මැරෙමින් මේ ගමන් කරන්නේ. අපිට ලෝකේ දුර්ලභම දේ ලැබිලා තියෙනවා බුද්ධ ශාසනය. පින්වතුනි බුදුරජාණන් වහන්සේ ලෝකේ දුර්ලභම කාරණා කීපයක් දේශනා කරන්නට යුතුය. දුර්ලභෝ බුද්ධෝත්පාදෝ මේ ලෝකයේ බුදු කෙනෙක් පහළ වෙනවා කියලා කියන්නේ අතිශයින්ම දුර්ලභ කාරණයක්.
බුද්ධෝ හවේ කප්ප සතේහි දුල්ලබෝ බුද්ධ කියන වචනය කල්ප සිය ගණනකින් මේ ලෝකේ අහන්නත් දුර්ලභයි කියලා ධර්මයේ සඳහන් වෙන්නේ. දැන් බලමු කල්ප 91ක් තුල ලෝකේ පහළ වෙලා තියෙන බුදුරජාණන් වහන්සේලා හත් නමයි. අපි ওই සත් බුදුරජාණන් වහන්සේලා කියලා වන්දනා කරන්නේ විපස්සී සිකී වෙස්සබු කපුසඳ කෝණාගමන කාශ්‍යප ගෞතම කියන බුදුරු. ඊළඟට සාරා සංකේය කල්ප ලක්ෂයක්. අන්න එතකොට අපිට පේනවා සංසාරි භයානකම. මහා කල්ප අසංකේය හතරකුත් කල්ප ලක්ෂයක්. ඒකට තමයි කියන්නේ සාරා සංකේය කල්ප ලක්ෂය. ඔය දීර්ඝ කාලේ ලෝකෙ පහළ වුණේ බුදුරජාණන් වහන්සේලා 24 නමක් පමණයි. ඔබ අහලා ඇති අපේ බෝසතාණන් වහන්සේ සූවිසි විවරණ ලැබුවා කියලා. දීපංකර පාදමූලයේ දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් විවරණ ගත්ත තැන ඉඳන් බුද්ධත්වයේ දක්වාම සාරා සංකේය කල්ප ලක්ෂයක්. දාන, සීල, නෛෂ්ක්‍රම්‍ය, ප්‍රඥා, වීරිය, කන්ති, සත්‍ය, අදිඨාන, මෛත්‍රී, උපේක්ඛා කියන දස පාරමී පුරාගෙන ආ. ඒ එන ගමනේ බුදුරජාණන් වහන්සේලා 24 නමක් මුණ ගැහුණා. ඒ අයගෙන් විවරණ ගත්ත ඒ සියලු බුදුවරුන්ගෙන් අපේ බෝසතාණන් වහන්සේ. එහෙමනම් හිතන්න සාරා සංකේය කල්ප ලක්ෂයකටම බුදුවරු පහළ වුණේ 24 නමයි. බුද්ධ කියන වචනේ පවාස් අහන්නත් දුර්ලභයි. එවැනි දුර්ලභ බුද්ධ ශාසනයක් අපිට ලැබිච්ච වෙලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දුර්ලභෝ මනුස්ස පටිලාභෝ. මනුස්ස ජීවිතයක් ලබනවා කියන කාරණයත් අතිශයින්ම දුර්ලභයි. හැබැයි බොහෝ දෙනෙකුට ඒක තේරෙන්නේ නැහැ. මේ මිනිස්සු බැලූ බැලූ අත ඉන්නවනේ. දැන් පාරකට ගියත් සෙනග ඉන්නවා. පොලකට ගියාම පොර කාගෙන සෙනග අතර යන්න වෙන. බස් එකක කෝච්චියක නැග්ගත් මිනිස්සු පිරිලා. ප්‍රධාන නගරයකට ගියොත් හම්බෝ අද ඉන්න සෙනග කියලා මේ මිනිස්සු අතරින් යන එනකොට අපිට නිකන් තේරෙන්නේ දැන් ගොඩාක් සෙනග මිනිස්සු පුදුම සෙනග. එතකොට මේ මනුස්ස ජීවිතයේ දුර්ලභයි කියන කාරණේ අපිට ඒක එහෙම නෑ වගේ හිතෙනවා. පින්වතුනි මනුස්ස ජීවිතයක් ලබන එක දුර්ලභයි කියන කාරණේ අපි තේරුම් ගන්න ඕනේ. අනිත් ලෝකවල සත්වයන් එක්ක ගලපලා අන්න එතකොටයි තේරෙන්නේ මනුස්ස ජීවිතයේ දුර්ලභයි කියන කාරණේ කොච්චර සත්‍යක්ද කියලා තේරෙන්නේ. දැන් ඔබට මම තේරුම් ගන්න මේ කාරණේ පොඩ්ඩක් විස්තර කරලා දෙන්නම්. දැන් අපි හිතමු අපි මනුස්ස ලෝකේ නම් මේ සංගණනය කරනවා. දැන් අපි ලංකා ජනගහනේ සාමාන්‍යයෙන් ඇහුවොත් මිලියන 22ක් කෝටි 2කට වඩා ටිකක් වැඩි කියලා අපි කියනවා. ලෝක ජනගහනේ කෝටි 700ක් අපි හිතමු 750ක් කියලා. එතකොට අපිට මේක කෝටි ගානෙන් හරි බිංදුවකින් කියා ගන්න පුළුවන් ඉලක්කම් ටිකක් දාලා. ලෝක ජනගහනේ කෝටි 700 අපි ලෝකේ. ලංකාවේ කෝටි 2කට ටිකක් වැඩි කියලා. දැන් අපි කවුරුවත් මේ ලෝකේ කවුරුවත් මේ සතර අපායේ නිරේ කීයක් ඉන්නවද? තිරිසන් අපායේ කොච්චර ඉන්නවද? පෙරේත ලෝකේ කොච්චර ඇද්ද? අසුර අපායේ කවුරුත් කොහෙවත් සංගණනේ තියා අපිට හිතා ගන්නවත් බැහැ. හැබැයි අපිට තේරුම් ගන්න පුළුවන් විදිහට පුංචි ප්‍රමාණයක් අරගෙන මම පොඩි උපමාවක් කියන්න. මනුස්ස ජීවිත කොච්චර දුර්ලභද කියලා ඔබට ඒකෙන් තේරුම් ගන්න පුළුවන්. සතර අපාය. එතන හතරක් තියෙනවා. නිරය, තිරිසන් ලෝකේ, ප්‍රේත ලෝකේ, අසුර අපාය. ඔය හතරෙන් අපිට පේන්නේ යම් මට්ටමින් හරි ගණනය කර ගන්න පුළුවන් තිරිසන් අපාය විතර හතරෙන් එකයි. නිරේ අපි දැකලත් නැහැ. ගිහිල්ලා ඇති සංසාරේ ඕන තරම් මේ අපාය වැටි වැටි ආපු ගමන. හැබැයි දැන් අපිට ඒක දකින්න නුවණ නැහැ. ඒ නිසා නිරේ නිරිසත්තු කොච්චර ඉන්නවද කියලා අපිට ගණනය කරගන්න බෑ. අපි නිරේ පැත්තකින් අයින් කරමු. පෙරේත ලෝකේ විශ්වාස කළා හෝ නැතා හෝ අපිට ඒක ධර්මයේ තියෙනවා, බුදුහාමුදුරුවන්ගේ දේශනාවල තියෙනවා. හැබැයි අපිට ගණනය කරගන්න ගණන් කරගන්න බෑ. ඒකත් පැත්තකින් තියමු. අසුර අපාය මහා සාගරයේ තුල දුක් විඳින අමනුස්ස කොටසක් හැටියට දේශනාවල විස්තර වෙනවා. ওই පහරාද සූත්‍රයේ ඊළඟට අංගුත්තර නිකායේ තියෙන උපෝසත සූත්‍රය කියලා ඒ දේශනාවලත් තියෙනවා. මහා මුහුදේ ඉන්න අමනුස්ස වර්ග ගැන, මාළු ගැන නෙමෙයි, අමනුස්සයෝ. තිමි, තිමංගල, තිමිර පින්ඩල, නාග, අසුර, ගහන්දරෝ.
යොදුන් සිය ගණන් විශාල අද්භූත සත්වයෝ මහමුහුදේ ඉන්නවා කියන අමනුස්සයෝ. ඒකත් අපි පැත්තක තියමු. ඒකත් අපිට පේන්නේ නැහැනේ. එතකොට සතර අපායෙන් තුනක්ම අපි අයින් කරා. අපිට යන්තම් හරි පේන්නේ තිරිසන් අපාය විතරයි. දැන් අපි තිරිසන් අපාය ගැන හිතමු. අපි හිතමු අපේ ඉඩම ගැන. වෙන මොනවත් ඕනේ නැහැ. ලෝකේ අපිට හොයාගන්නත් බෑ. ලංකාවේ පුරාම ඕනෙත් නැහැ. ඔබේ ඉඩම ගැන ටිකක් හරි දන්නවනේ. පර්චස් 10ක් හරි 20ක් හරි 30ක් හරි අක්කරයක් හරි ඇති කාට හරි. ඔබ ජීවත් වෙන කොහේ හරි තැනක් ඇති. ඔබේ ගෙදර ඉඩම ගැන හිතන්න. ඔය ඉඩම ඇතුලේ වැටක් ගහගෙන හරි තාප්පයක් බැඳගෙන හරි මනුස්ස ජීවිතයක් ලබලා ජීවත් වෙනවා කියලා හිතන්න. 4 දෙනෙක් 5 දෙනෙක් උපරිම 10 දෙනෙක් ඉන්නවා කියලා හිතන්න ගෙදර. දැන් ගෙදර 10 දෙනයි. ඔය ගෙදර ඉන්න සත්තු ටික ඔබට ගණන් කරන්න පුළුවන්ද? කූඹි ගුලක් ගත්තත් ලක්ෂ ගානක්. වේ ගුලක් ගත්තත් අඹ ගෙඩියක් කුණු වෙන්න තියලා බලන්න ඉන්න පණුව ටික. අසූචි ගොඩක වැසිකිලි වැලේ ඉන්න පණුව ටික වතුර ටිකක හිතා ගන්නවත් බැ. පොළොව හාරලා බලන්න. පස්වල ඉන්න පණුව ටිකයි පුංචි පුංචි සත්තු ටික හාරන්න හාරන්න සත්තු. තිරිසන් අපාය කියන්නේ ඇහැට පේන ඒ වගේ. තිරිසන් සත්වයන් බුදුරජාණන් වහන්සේ පෙන්වුවා දීගාවා දීර්ඝ ශරීර ඇති සත්තුත් ඉන්නවා. මහන්තාවා මහත ශරීර ඇති සත්තුත් ඉන්නවා. මජ්ජිමාවා මධ්‍යම ප්‍රමාණය ශරීර ඇති සත්තුත් ඉන්නවා. රස්ස කුඩා සත්තුත් ඉන්නවා. අනුක ඇහැට නොපෙනෙන තරම් සියුම් සත්තුත් ඉන්නවා. තූලාවා වටකුරු හැඩයෙන් යුක්ත සත්තුත් ඉන්නවා. දිට්ඨාවා ඒවා අද්දිට්ඨා දැකලා තියෙන සත්තු වගේම ජීවිතේට දැකපු නැති සත්තුත් ඉන්නවා. ඊළඟට අනුක කියන්නේ ඇහැට නොපෙනෙන සත්තු. ඉතාම සියුම් සත්තු ඉන්නවා. එතකොට ওই සත්ව විග්‍රහය අතර අපි නිකන් අපේ ඉඩම ඉන්න සත්තු ටික ගැන හිතුවත් අපිට හිතා ගන්න ගණන් කරගන්න බැරි සත්තු ගොඩක් තිරිසංගත සත්වයන් අපිම මේ 4-5 දිනේ ජීවත් වෙන 7-8 දෙනෙක් ඉන්න ගෙදරක ඉඩමක ඉන්නවා. එහෙමනම් හිතන්න නිරේ කොච්චර ඇද්ද අපි දන්නේ. තිරිසං අපායේ ප්‍රේතලෝකේ කොච්චර ඇද්ද? අසුර අපායේ අන්නේ නිසයි බුදුරජාණන් වහන්සේ පෙන්වෙ මහණෙනි සතර අපායගත සත්වයන් මහ පොළොවේ පස් වගේ. මනුස්ස ජීවිත ලබන්නේ මෙන්න මෙච්චරයි කියලා නියසිරට පස් ටිකක් අරගෙන නකසිකා කියලා සූත්‍රයක් තියෙනවා සංයුත්ත නිකාය. බුදුරජාණන් වහන්සේ නියසිරට පස් ටිකක් අරගෙන පෙන්වෙ මහණෙනි මනුස්ස ජීවිත ලබන්නේ මෙන්න මෙච්චරයි කියලා ඉතාම සුළු පිරිසයි. ඒ දුර්ලභ මනුස්ස ජීවිතේ දැන් ඔබට ලැබිලා තියෙන ඔබට මට අපි කාටත් ලැබුණා. අපේ පූජනීය නායක හාමුදුරන් වහන්සේටත් ඒ දුර්ලභ මනුස්ස ජීවිතේ ලැබුණා. ඊළඟ දුර්ලභ කාරණේ බොහෝ දිනෙකට ලැබිච්ච නැති දේ ඒ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි දුර්ලභ පබ්බජ්ජා පැවිද්ද මනුස්ස ජීවිතයක් ලැබපු හැමෝටම පැවිදි වෙන්න හිතෙන්නේ නැහැ. ලෝකේ අතිශයින්ම දුර්ලභ කාරණය. බුදු කෙනෙක් පහළ වෙනවා කියන එක අතිශයින්ම දුර්ලභයි. මනුස්ස ජීවිතයක් ලබනවා කියන එක අතිශයින්ම දුර්ලභයි. හැබැයි මනුස්ස ජීවිතයක් ලබලා බුද්ධ ශාසනයක් මුණ ගැහුණත් මේ පංචකාම සැප සම්පත් අතහැරලා පැවිදි වෙන්න හිතෙන්නේ. සංසාර පින තියෙන, සසර පුරුදු තියෙන, වීරියවන්ත ඉතාම සුළු පිරිසයි පැවිදි වෙන්නේ. දැන් බලන්න ලෝකෙ කෝටි 700ක් විතර හිටියට පැවිදි වෙන්න පින තියෙන්නේ කීයෙන් කී දෙනාද කියලා. මේ බුද්ධ ශාසනය වෙනුවෙන් ජීවිතේ පූජා කරලා ධර්මාවබෝධය අරමුණු කරගෙන බුදු කෙනෙක්ගේ ශාසනයේ සිවුරක් දරාගෙන පැවිදි වෙන්න පින ලැබෙන්නේ ඉතාම සුළු පිරිසකට විතරයි. බුදුරජාණන් වහන්සේ මේ දුර්ලභ කරුණු ගැන නිරන්තරයෙන් භික්ෂුන් වහන්සේලාට දේශනා කරන අවවාදයක්. මේකට කියන සුගතෝ වාදය කියලා. මහණෙනි දුර්ලභෝ බුද්ධෝත්පාදෝ බුදු කෙනෙක් පහළ වීම අතිශයින් දුර්ලභයි. දුර්ලභා මනුස්ස පටිලාභෝ මනුස්ස ජීවිතයක් ලැබීම අතිශයින්ම දුර්ලභයි. දුර්ලභා පබ්බජ්ජා පැවිදි භාවයට පත්වෙන එක මේ බුද්ධ ශාසනය තුළ පැවිදි ශ්‍රාවකයෙක් වෙන එක ඉතාම දුර්ලභ කාරණයක්.
ඊළඟට බුදුරජාණන් වහන්සේ තවත් විස්තර කරලා තියෙනවා දේශනාවල පැවිදි වුණත් ඒ පැවිද්දේ සිත් තලවාගෙන වාසය කරනවා කියන එක ඉතාම දුර්ලභයි. සිවුරු පොරෝගත්ත හැමෝම සිවුරේ ඉන්නේ නැහැනේ. බොහෝ දෙනෙක් ටික කාලයක් පුදුම වීර්යයකින් සිවුරේ ඉන්නවා. සමහරුන්ට මොනවා හරි ප්‍රශ්න වෙලා එපා වෙනවා, කලකිරෙනවා. සමහර අයට සිවුරු අතහැරලා යන්න හිතෙනවා. සිත් තලවාගෙන සතුටේ මේ පැවිදි ජීවිතයේ තුළ හම්මෝ කරගත්ත අපරාධි මං අමාරුවේ වැටුණා කියලා මේ අඬ අඬ දුක් වෙවි සිවුරේ ඉන්න එකක් නෙමෙයි. මේක සතුටින් ඉන්න එකක් තියෙන. මේ ලෝකෙ දිහා බලලා හම්මෝ මං කොච්චර ගැළවිල්ලක්ද මේ ගැළවුනේ. මේ ලෝකෙ මිනිස්සු මොන තරම් දුකක්ද විඳින්නේ. කාමයන් තුල මිනිස්සු කොච්චර දුක් විඳිනවද. ජීවත් වෙන්න මොන තරම් දුක් විඳිනවද. අපිට බුද්ධ ශාසනය ලැබුණා, මනුස්ස ජීවිතේ ලැබුණා. මං කොච්චර මේ ලෝකෙ මිනිස්සු අතර වාසනාවන්තයෙක්ද කියලා තමන්ගේ පැවිදි ජීවිතයේ තුල මේ පැවිදි ගුණධර්ම සිහි කර කර සතුටින් ගුණධර්ම වඩාගෙන පැවිද්දේ සිත් තලවාගෙන වාසය කරනවා කියලා කියන්නේ අතිශයින්ම දුර්ලභ කාරණයක්. පින්වතුනි, ඒ දුර්ලභ කාරණා සියල්ලත් එක්ක අපි නිකන් අපේ රට ගැන හිතමු. ලංකාවේ මේ කෝටි දෙකකට වැඩි මිලියන 22ක් 23ක් ජනතාවක් ඉන්න මේ ලංකා භූමියේ ඔය අතරින් පැවිදි වෙලා ඉන්නේ සිවුරක් දරාගෙන ඉන්න ඉතාම සුළු පිරිසක්. 20-30,000 අන්න ඒ වගේ පිරිසක්. 25,000කට ආසන්න පිරිසක් තමයි ලංකාවේ ඔය සංඛ්‍යාලේඛන අනුව ස්වාමින් වහන්සේලා ඉන්න. ඔය මොන නිකාය ගත්තත් ඔය ඔක්කොගේම එකතු කරාට පස්සේ ග්‍රාමවාසී වේවා, ආරණ්‍යවාසී වේවා, පන්සල්වල වේවා, කොහේ හිටියත් පැවිදි ජීවිතයට ඇතුල් වෙලා ඉන්නේ ඒ වගේ පිරිසක්. ඒ පිරිස අතරිනොත් නායකත්වයක් දරාගෙන ඒ ශාසනය තුළ බොහෝ කාලයක් ගුණධර්ම පුරමින් වැඩ ඉඳලා වෙහෙර විහාර ගොඩනගලා ඒ වගේම යම් ප්‍රදේශයක පළාතක නායකත්ව දරාගෙන පූජනීය නායක තනතුරු දරමින් තවත් සංඝ පිරිස බිහි කරමින් වෙහෙර විහාරස්ථාන ගොඩනගමින් පළාතට, ගමට, රටට, ලෝකයට සේවයක් කරමින් එවැනි පූජනීය චරිතයක් මතුවෙන්නේ අර පැවිද්දෝ මේ බුද්ධ ශාසනයේ 30-40,000කට 25,000කට ආසන්න පැවිදි වෙච්චේ පිරිස අතරිනොත් ඉතාම සුළු පිරිසයි. එවැනි මහා පින්වන්ත අය ඉතාම සුළු පිරිසයි පහළ වෙන්නේ ඒ අතරිනොත්. ඒකට සංසාර පිනක් තියෙනවා. කෙනෙක්ගේ සසර පිනත් එක්ක තමයි ඒ හැකියාව, දක්ෂතාවේ පිරිසක් මෙහෙවීමේ හැකියාව, ගෝල පිරිසකට ගුරුවරයෙක් හැටියට මඟ පෙන්වන්න හැකියාව, ඒ වගේම දායකයෝ එකතු කරගෙන ඒ ප්‍රදේශවල මිනිස්සු එකතු කරගෙන සමිති සමාගම් ආරම්භ කරලා සමාජ සේවාවන් සිදු කරමින් රටේ ජාතික ප්‍රශ්න, ආගමික ප්‍රශ්න මේ හැම දෙයකදීම නායකත්වය අරගෙන නිවැරදි දිශාවට පිරිස යොමු කරමින් මූලිකත්වයක්, නායකත්වයක් අරගෙන පිරිසකට නායකත්වයේ දෙන්න පුළුවන් හැකියාව තියෙන්නේ පෙර පින් තියෙන ඉතාම සුළු පිරිසකට පමණයි. ඒ අතරින් අපේ පූජනීය අපවත් වී වදාළ ඒ නායක මාහිම්පාණන් වහන්සේ, රුක්මලී ධම්මකීර්ති පූජනීය නායක මාහිම්පාණන් වහන්සේ මේ ලංකාවේ පහළ වෙච්ච ඒ ස්වාමින් වහන්සේලා අතර මෑත යුගයේ ඉතා සුවිශේෂී මහා මෙහෙවරක් කරපු පූජනීය නායක මාහිම්පාණන් වහන්සේ නම. ඉතින් උන්වහන්සේගේ මේ චරිතා ප්‍රධානී තොරතුරු අතර විස්තර කීපයක් ඊයේ දවසේ ඒ පින්වතුන් අපිට එවලා තිබුණා. උන්වහන්සේගේ ශාසනික සේවාව නිසාම ජයවර්ධනපුර ගුණසමරු පදනම මගින් උන්වහන්සේ වෙත ශාසන කීර්ති ශ්‍රී ප්‍රවීණාචාර්ය කියන ගෞරව නාමයේ උන්වහන්සේට මීට කලකට ඉහතදී පුද කරලා තියෙනවා. ඒ වගේම 2006 සැප්තැම්බර් 8 වෙනි දින කෝට්ටේ ශ්‍රී කල්යාණී සාමග්ගී ධර්ම මහා සංඝ සභාව මගින් පූජනීය නායක මාහිම්පාණන් වහන්සේට කොළඹ නව කෝරළේ සහ නව තොටමුණේ ද්විතීය සංඝනායක පදවිය උන්වහන්සේට පුද කරලා තියෙනවා. ඒ අතර මංගල ධර්මකීර්ති ශ්‍රී ඥානීස්සර කියන ගෞරව නාමයේ උන්වහන්සේට ඒ කල්යාණි ශ්‍රාමග්ගී සංඝ සභාව මගින් උන්වහන්සේට ලබලා දීලා තිබුණා.
ඒ වගේ නායක පදවි ගණනාවක් උන්වහන්සේ දරාගෙන වැඩ හිටියා. ඒ වගේ උන්වහන්සේට ඒ නායක පදවි තනතුරු තිබුණත් පුදුම නිහතමානී ගතිගුණ ඇතිව උන්වහන්සේ මේ ශාසනික කටයුතු කරමින් වැඩ සිටියේ. ඒ වගේම උන්වහන්සේ සිදු කරපු මෙහෙවල ඒකත් එක්ක සර්වෝදේ මගින් උන්වහන්සේ 17 වෙනි සර්වෝදේ ජාතික සම්මානයෙන් පවා උන්වහන්සේ පිදුම් ලැබපු පූජනීය නායක මාහිමිපාණන් වහන්සේ නම උන්වහන්සේගේ පැවිදි ජීවිතය වසර 50කට ආසන්න පැවිදි ජීවිතයක් ගත කරලා තියෙනවා. උන්වහන්සේ පුංචි කාලේ උන්වහන්සේ පැවිදි වෙච්ච කෙනෙක්. පැවිදි ජීවිතයේ වසර 50 පුංචි කාලයක්ද කියලා හිතන්න. 800 වසක පැවිදි ජීවිතය මහා ගුණධර්ම පුරාගෙන මේ ශාසනය තුළ සිවුරක් දරාගෙන අවුරුදු 50කට ආසන්න කාලයක් මහා මෙහෙවරක් කරනවා කියලා කියන්නේ. උන්වහන්සේ බොහෝ පූජනීය ස්වාමීන් වහන්සේලාට ගුරුහරුකම් දෙමින් ඒ කටයුතු සිදු කරනවා වගේම පෝරේ පුරාණ ශ්‍රී මහා විහාරස්ථානයේ ආරම්භ කරලා එදා මෙදා තුරේ කටයුතු සංවර්ධනය කළා දියුණු කරලා විහාරස්ථාන විශාල සංවර්ධනයක් කරමින් බබලෝපු පූජනීය හාමුදුරන් වහන්සේ. ඒ වගේ මාගම්මන පුරාණ විහාරස්ථානයේ කඩව තැල්දෙනියේ ශ්‍රී අභිනවාරාමේ මාගම්මන සරණධම විවේකාශ්‍රමයේ මල්වාන වතුරුබොඩ සාරානන්ද විහාරයේ හොරණ බටුවිට දෙකඳුවල මෛත්‍රී බෞද්ධ මධ්‍යස්ථානයේ ඒ වගේම ගොල්ලහින්න පහන් කන්ද සිරි සම්බෝධි විහාරස්ථාන ආදී විහාරස්ථාන ගණනාවක් ගොඩනගපු. ඒ වගේ මේ විහාරස්ථාන ගොඩනගලා ඒවට මූලිකත්වය අරගෙන උන්වහන්සේ දක්ෂ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාට ඒවා පවරලා ඒවා පවත්වගෙන යන්නේ ඒවා බාර දීලා රටට සුවිශේෂී මහා මෙහෙවරක් කරපු පූජනීය නායක මාහිමිපාණන් වහන්සේ නම. ඉතින් උන්වහන්සේ යටතේ උන්වහන්සේගේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා 28 නමක් පමණ පැවිදි උපසම්පදා ලැබමින් ඒ වගේම 59කට ආසන්න සාමණේර ස්වාමින් වහන්සේලා ප්‍රමාණයකට නායකත්වයේ ධර්මින් උන්වහන්සේ යටතේ ස්වාමින් වහන්සේලා විශාල පිරිසක් ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා පිරිසක් හැදී වැඩුණා. ඉතින් උන්වහන්සේ අධ්‍යාපනයේ පිනිස වෙනම පිරිවෙනක් ආරම්භ කළා. ධම්මදීප ද්විභාෂා මූලික පිරිවෙන හැටියට 2017 වර්ෂයේ පිරිවෙනක් ආරම්භ කරලා ස්වාමීන් වහන්සේලාට උගන්වමින් මේ වගේ විශාල ශාසනික මෙහෙවරක් සිදු කරලා. ඒ වගේම 1985 පෝරේ ග්‍රාමෝදේ සභාපති ලෙස කටයුතු කරමින් ඒ සමාජීය මෙහෙවරවල් බොහෝ ප්‍රමාණයක් සඳහන් කරලා තිනවා. ඒ අතර පෝරේ මහජන සේවා සමිතිය, අතුරුගිරි ප්‍රජා සංවර්ධන පදනම, අතුරුගිරි එක්සත් වෙළඳ ව්‍යාපාරික සංගමේ ජයන්ති සුබසාධක සමිතිය, පෝරේ පුරාණ ශ්‍රී මහා විහාරස්ථ සරණ සංවර්ධන පදනම, ශ්‍රී සීලවිමල දහම් පාසල ආදී මේ සමිති සමාගම් ආයතන බොහෝ ප්‍රමාණයක මූලිකත්වයේ ප්‍රධාන අනුශාසකත්වයේ ධර්මී විශාල පිරිසක් එකතු කරගෙන රටට, ජාතියට, ශාසනයට ඉමහත් සේවයක් කරපු පූජනීය නායක මාහිමිපාණන් වහන්සේ නම. ඒ නිසාම උන්වහන්සේ වෙනුවෙන් අද මේ සිදු කරන ධර්ම දේශනාව වෙනුවෙන් ඊයේ දවසේ, පෙරේද දවසේ බොහෝ පිරිසක් මම ඔස්ට්‍රේලියාවේ මේ දිනවල වැඩ ඉන්නේ. ඉතින් මට කතා කරලා උන්වහන්සේ වෙනුවෙන් මේ ධර්ම දේශනාවට අපි කරන්නම්, අනේ අපි දායකත්වය ගන්නම් කියලා බොහෝ පිරිසක් කතා කරා. හැබැයි අපි තීරණය කරා අපි උන්වහන්සේ වෙනුවෙන් මේ ධර්ම දේශනාව හැමෝම සම්බන්ධ කරන එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙයි, මේ සමිති සමාගම්වල දායකත්වය දරපු දායක සභා, හොරණ වෙළඳ සංගම්, හොරණ ප්‍රදේශයේ, ඊළඟට අතුරුගිරිය, විශේෂයෙන් අතුරුගිරිය, අතුරුගිරිය ප්‍රදේශයේ ඉතින් ඒ හැම දෙනා මේ වගේ උන්වහන්සේගේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා මේ හැමෝම එකතු කරගෙන හැමෝම වෙනුවෙන් අපි අපේ ශ්‍රී සදහම් පදනම, කලම්බු ටෙලිවිෂන් මේ සදහම් නාලිකාව, මේ හැමෝම උන්වහන්සේට ගෞරවයක් හැටියට මේ ධර්ම දේශනාව සිදු කරන්න අපි කටයුතු සූදානම් කරේ. ඉතින් පූජනීය නායක මාහිමිපාණන් වහන්සේ 1959 අටවෙනි මාසේ පළවෙනි දවසේ තමයි උන්වහන්සේගේ උපත සිද්ධ වෙලා තියෙන්නේ. ඒ වගේම අවුරුදු 50කට ආසන්න කාලයක් මේ බුද්ධ ශාසනයට අපරිමිත සේවාවක් සිදු කරලා මේ මහා වසංගතේ කෝවිඩ් වසංගතයත් එක්ක උන්වහන්සේ රෝගාතුරු භාවයට පත් වෙලා මීට දින 7කට පමණ පෙර 2021 අටවෙනි මාසේ 3 වෙනි දින උන්වහන්සේ
අපවත්ී වදාල්. තියේ පූජනී නායක මාහිම් පාණන් වහන්සේගේ ගුණ නිතර සිහිපත් කරමි. අපි උන්වහන්සේ වෙනුවෙන් කළ යුත්තේ උන්වහන්සේගේ විහෙර විහාරස්ථාන උන්වහන්සේ ගොඩනගපුයේ ශාසනික සේවය උන්වහන්සේ ශාසනයට බොහෝ ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලා පිරිසක් ගොඩනගල උන්වහන්සේ මේ ශාසනය වෙනුවෙන් වැඩපිළිවළක් කරලා තියලයි උන්වහන්සේ අපවත් වුණේ. ඉතින් මේ කටයුතු ඉදිරියට පවත්වගෙන යන්න ඒ ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලා දායක සභා පින්වතුන් හැමෝම එකතු වෙලා උන්වහන්සේ වෙනුවෙන් කටයුතු කළ යුතුයි. පින්වතුනි, ලෙඩවෙන එක මරණය අපිට බොහෝ වෙලාවට හිතෙනවා, අනේ උන්වහන්සේ තව බොහෝ කාලයක් වැඩ සිටියානම්. අපිට සමහරලාවට මීට කලින් ආරක්ෂාවෙන්න තිබුණානම්, අනේ අපිට මේ විදිහට තිබුණානම් උන්වහන්සේ බේර ගන්න තිබ්බා. මේ වගේ අපි බොහෝ දෙනෙක් අපි හිතනවා, කතා කරනවා, අපි බොහෝ වෙලාවට අපි හිතනවා ජීවිතේ මරණය කොයි විදිහට කවදා කොතන මොන විදිහට අපි කරා එනවද කියලා අපි කාටවත් කියන්න පුළුවන් කමක් නැහැ. අපි උපතින් ගේන ආවිෂක් ඇති. හැබැයි ඒ උපතින් ගේන ආවිෂ ගෙවලා මිනිස්සු මැරෙනවා නෙමෙයි. උපතින්ම ගෙනාපු ආවිෂ ගෙවලා මැරෙන අය ඉන්නවා. ඒකට ධර්මයේ කියන්නේ ආයුක්කේ මරණ. සමහර අය මිය යනවා උපතින්ම ගේන ආවිෂ සම්පූර්ණයෙන් ගෙවලා මැරෙනවා. එහෙම මිය ගියොත් අපි ධර්මයේ හඳුන්වනවා ආයුක්කේ. එයා සම්පූර්ණ ආවිෂ ගෙවලා මැරුණා කියලා. හැබැයි ඒක ඔබට මට අපිට කියන්න බෑ. එයා ආවිෂ ගෙව්වද නැද්ද කියලා අපිට ඒක කියාගන්න බෑ. පින්වතුනි, සමහර වෙලාවට එයා උපතින් ගේන ආවිෂ අවුරුදු 50ක් වෙන්න පුළුවන්. උපතින්ම ගේන ආවිෂ අවුරුදු 60ක් වෙන්න පුළුවන්. අවුරුදු 70ක් වෙන්න පුළුවන්. අවුරුදු 20ක් වෙන්නත් පුළුවන්. දැන් ඔබ හිතන්න, අපේ බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටිද්දී, යසෝදරා රහත් භික්ෂුණියත් එදා ජීවමානව වැඩ සිටිද්දී, උන්වහන්සේගේ අපේ බුදුරජාණන් වහන්සේගේ ගිහි කල පුත්‍රාත්මේ බවට පත්වෙච්ච රාහුල මහරහතන් වහන්සේ, පුංචි රාහුල හාමුදුරුව පිරිනිවන් පෑවේ, අම්මා තාත්තා දෙන්නම එදා මේ ලෝකේ වැඩ සිටිද්දී තමයි රාහුල හාමුදුරුවන්ගේ ආවිෂ අවසන් වුණේ. උන්වහන්සේට වෙන විපතක් හරි වෙන කර්මයක් විපාක දුන්නා කියලා එහෙම එකක් කොහෙවත් නැහැ. උන්වහන්සේ භාවනා කරද්දී උන්වහන්සේ දවසක් භාවනාවෙන් දකිනවා උන්වහන්සේගේ ආවිෂ ගෙවිලා ඉවරයි. ඒ කියන්නේ උන්වහන්සේ උපතින් ගෙනල්ලා තියෙන අඩු ආවිෂක්. උන්වහන්සේගේ ආවිෂ ගෙවිලා ඉවරයි. එදා උන්වහන්සේ කල්පනා කරා, මගේ පියාණන් ලෞතුරා බුදුරජාණන් වහන්සේ තාමත් ලෝකේ වැඩ සිටිනවා. මගේ මෑණියන් අරහත්ත්වයට පත් වෙලා රහත් භික්ෂුණියක් හැටියට තාම මේ ලෝකේ වැඩ සිටිනවා. මගේ අම්මා තාත්තා දෙන්නම මේ ලෝකේ වැඩ සිටිද්දී මම මනුස්ස ලෝකේ පිරිනිවන් පාන එක සුදුසුද කියලා සිතුවිල්ලක් විතරක් ඇති වුණා. හිතට සිතුවිල්ලක් ආවා. ඒ සිතුවිල්ල එනකොටම දෙවිවරු පෙනී ඉඳලා සක්‍ර දෙවියන් ආරාධනයක් කරා, රාහුලයන් වහන්සේ, ඔබ වහන්සේ දෙවියන් වන අපට අනුග්‍රහ පිණිස දෙව්ලොවට වැඩම කරලා මනුලොව පිරිනිවන් පාන නැතුව දෙව්ලොව පිරිනිවන් පාන සේක්වා කියලා ආරාධනයක් කරා. එදා රාහුල මහරහතන් වහන්සේ දෙවියන්ගේ ආරාධනාව පිළිගත්තා. පිළි අරගෙන බුදුරජාණන් වහන්සේ මුණගැහෙන්න ගිහිල්ලා තථාගත බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා කියා හිටියා, ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ මගේ ආවිෂ ගෙවිලා අවසානයි. ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ මට පිරිනිවන් පාන අවසර දෙන සේක්වා, මට පිරිනිවන් පාන අවසර දෙන සේක්වා කියලා බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලීමක් කරා. බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් බැලුවා, පුංචි රාහුල හාමුදුරන්ගේ ආවිෂ ගෙවිලා ඉවරයි. බුදුරජාණන් වහන්සේ අහනවා, රාහුල, ඔබ කොහෙද පිරිනිවන් පාන්නේ? ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ දෙවියන් මට ආරාධනයක් කරා දෙව්ලොව පිරිනිවන් පාන්න. ඒ නිසා මං දෙව්ලොවට වැඩම කරලා දෙවියන්ටත් අනුග්‍රහ පිණිස මං දෙව්ලොවදී පිරිනිවන් පානවා කියලා බුදුරජාණන් වහන්සේ තුන් වතාවක් සාදුකාර දුන්නා. සාදු 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 රාහුල, ඔබ දෙවියන්ටත් අනුග්‍රහ පිණිස දෙව්ලොව පිරිනිවන් පානසේක්වා කියලා බුදුරජාණන් වහන්සේ සාදුකාර දීලා අවසර දුන්නා. පින්වතුනි, බුදු වෙන ආත්මයක ගිහි කල පුත්‍රාත්මේ බවට පත්වෙන්නත් කල්ප ලක්ෂයක් පෙරම් පුරන්නට ඕනේ.
රාහුලයන් වහන්සේ ශික්ෂාකාමී භික්ෂූන් වහන්සේලා අතර අග්‍රස්ථානය ලැබපු කෙනෙක්. 80 මහා ශ්‍රාවකයන් වහන්සේලාට අයිති කෙනෙක්. කල්ප ලක්ෂයක් සසරේ පෙරම් පුරාගෙන ආවේ බුදු වෙන ආත්මයේ උන්වහන්සේගේ ගිහි කල පුත්‍රාත්මේ බවට පත් වෙන. එදා බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් වන්දනා කරලා අවසර අරගෙන බුදුරජාණන් වහන්සේගේ ගන්ධ කුටිය වටා තුන් වතාවක් අපි චෛත්‍යයක් වඳිනවා වගේ බුදු ගුණ කිය කිය කුටිය වටේම ප්‍රදක්ෂිනා කර කර ගන්ධ කුටියට වන්දනා කරා. ඒ වගේම යසෝදරා රහත් භික්ෂුණිය මුණ ගැහිලා කාරණාව දැන ඒ වෙනකොට යසෝදරාවත් රහත් වෙලා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන අවුරුද්දකට කලින් තමයි යසෝදරා රහත් භික්ෂුණිය පිරිනිවන් පෑවේ. ඔබ දන්නවා අපේ බුදුරජාණන් වහන්සේ අවුරුදු 80යි වැඩ සිටි. එහෙමනම් යසෝදරාව අවුරුදු 79න් තමයි පිරිනිවන් පාන. සහජාත වස්තු එකම දවසේ තමයි එදා වෙසක් පුන් පොහෝ දවසේ අපේ බෝසතාණන් වහන්සේ මව් කුසින් බිහිවෙච්ච ඒ මොහොතේ ඒ විසා නැකතින්මයි බෝසතාණන් වහන්සේගේ උපත, චන්න ඇමතියගේ උපත, ඒ වගේම ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ වජිරාසනයේ පහළ වීම, කන්ත කස්සය, යසෝදරාවත් ඒ මොහොතෙමයි උපදුනේ එකම නැකති, එකම වයස. හැබැයි අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන අවුරුද්දකට කලින් යසෝදරාව පිරිනිවන් පාන. එහෙමනම් ඒ දෙමව්පියෝ දෙන්නම ඉන්නේ නැද්දි රාහුලයන් වහන්සේ පිරිනිවන් පෑවේ. උන්වහන්සේට අවුරුදු 40 ගානක් වගේ තමයි පිරිනිවන් පානකොට වයස වෙලා තියෙන්නේ. අවසර අරගෙන තමන්ගේ මව්පිය දෙන්නගෙම අවසර අරගෙන රාහුලයන් වහන්සේ, රාහුල මහරහතන් වහන්සේ සංඝයාට දැනුම් දීලා අහසට පැන නැගලා දෙව්ලොවට වැඩම කරලා දිව්‍ය ලෝකෙදි තමයි පිරිනිවන් පෑවේ. ඒ නිසා රාහුල මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා අදට දෙවියන් යටතේ දෙව්ලොව තමයි වැඩ සිටින්නේ. ඒ නිසා අපිට කෙනෙක්ගේ ආවිස උපතින්ගේ නාවිස අපිට කියන්න පුළුවන් කමක් නැහැ. සමහර අය උපතින්ගේ නාවිස ගෙවලා මැරෙනවා. අපි ඒකට කියනවා ආයුක්කේ. සමහර අයට ආවිස තියෙනවා. කර්ම විපාක ඉස්සර වෙනවා. සංසාරේ කරපු කර්ම විපාකයක් ඉස්සර වෙලා ආවිස තියෙද්දි කර්ම විපාකයක් නිසා මේ යන්න වෙනවා. ඒකට ධර්මයේ කියන්නේ කම්මක්ඛේ මරණ කියලා. ආයුෂ තියෙද්දි කර්ම විපාකයක් නිසා මරණයටපත් වෙන සිද්ධ වෙනවා. අපි දන්නේ නැහැ අපි කාට ආයුක්කේ මරණයක් තියෙයිද කර්මක්ඛේ මරණයක්ද. ඊළඟට මේ කරුණු දෙකම එකට එකතු වෙනවා. ආයුෂ ඉවර වෙනකොටම කර්ම විපාකෙත් එකතු වෙනවා. ඒකට කියනවා උභයක්ඛේ මරණ. ඔය කරුණු එකක්වත් නැතුව මරණේ සිද්ධ වෙන්න පුළුවන්. ඒවට තමයි කියන්නේ උපච්ඡේද මරණ, ස්වභාවික විපත්. මේ වගේ වසංගත අයිති වෙන්නේ බොහෝ වෙලාවට ආයුෂ ඉවර වෙන වෙලාවටත් ලෙඩයි හැදෙන්න පුළුවන්. හැබැයි භූමිකම්පා, නායාම්, හදිස්සි විපත්, මෙවැනි ස්වභාවික විපත්, වසංගත රෝග බොහෝ වෙලාවට මේ උපච්ඡේද කියන ගණේට තමයි වැටෙන්නේ. ඒ නිසා ආයුෂ තිබුණත් කර්ම විපාකයක් උනත් නොඋනත් මේ වගේ උපච්ඡේද මරණ වසංගත විපත් අපි දන්නේ නැහැ. අපි කාගේ ජීවිත කවදා කොතන කොයි මොහොතේ මොන විදිහට අවසන් වෙයිද? පින්වතුනි, අපි පූජනීය නායක මාහිම්පාණන් වහන්සේගේ ගුණ සිහිපත් කරමින් උන්වහන්සේ වෙනුවෙන් මේ ධර්ම දේශනාව අද සිදු කරනවා. අපි දන්නේ නැහැ මේ මරණ සතිය වඩන්න කියන්නේ ඒකයි. හෙට, ඊළඟ සතිය, ලබන මාසේ, තව මාස කීපයක් යනකොට කාට කවදා කොතන මේ වසංගතයත් එක්ක ජීවිතය අවසන් වෙයිද අපි කාටවත් කියන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා ඔබ හැම දිනමත් මරණ සතිය වඩන්න, මරණය ගැන සිහි කරන්න. දැම්මම මැරුණොත් කොහේ යයිද කියලා තමන්ගේ ජීවිතය ගැන හැම වෙලාවෙම මෙනෙහි කරන්න. අන්න එහෙම බලන කෙනා තමයි අප්‍රමාදීව ධර්මාවබෝධයට මහන්සි ගන්න. දැම්මම මැරුණොත් කොහේ යයිද කියලා තමන් තුළින් විමසන කෙනාට අප්‍රමාදීව සද්ධාව ඇති කර ගන්න ඕනේ. සීලාදී ගුණධර්මවල අඩුපාඩු තියෙනවා නම් අප්‍රමාදීව ඒක සම්පූර්ණ කරගන්න. මේ වෙලාවේ මේ වසංගත කාලේ පුළුවන් තරම් අවංකව සිල් රකින්න. ඔබට වෙන කිසි පිහිටක් පිළිසරණක් නැහැ. ධර්මයේ පිහිට පමණයි. ඒ නිසා ඔබ ධර්මයේ පිහිටන්න,
ධර්මයේ පිහිටපු කෙනා සිල්වත් කෙනා මැරෙන්නේ නැහැ කියන එක නෙමෙයි. හැබැයි ඔබ ආරක්ෂා වෙනවා. සතර අපායෙන් බේරිලා සුගතියක හරියා ගන්න පුළුවන්. අපි කවුරුත් මැරෙනවා. කවද හිටියත් මැරෙනවා. කවදා කොතන කොයි මොහොතේ හෝ මරණයට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. හැබැයි සතර අපායෙන් මහ ගෙදර කරගෙන යන සංසාර ගමනේ අපායකට නොවැටි සුගතිගාමීව ධර්මාවබෝධයේ කරා යන විදිහට අපිට ධර්මයේ හිත පිහිටවා ගන්න පුළුවන් නම් ඒක තමයි බුද්ධ ශාසනයක් ලැබිච්ච වෙලාවේ මනුස්ස ජීවිතයක් ලැබිච්ච වෙලාවේ අපි සියලු දෙනාටම ලැබිච්ච උතුම් අවස්ථාව. ඒ අවස්ථාව අපි අපේ ජීවිතේ ඇති කර ගන්නවා කියන්නේ අන්න අපි දුර්ලභ මනුස්ස ජීවිතයෙන් දුර්ලභ බුද්ධ ශාසනයෙන් ප්‍රයෝජනයක් ගත්තා. ඒකට කියනවා ෂණ සම්පත්තිය උදා කරගත්තා කියලා. එහෙමනම් ඔබ හැම දිනම මේ ලැබිච්ච මනුස්ස ජීවිතය අවසන් වෙන්න පෙර ෂණ සම්පත්තිය ඇති කර ගන්න මහන්සි ගන්න. ඉතින් අපි කවුරුත් අද මේ ධර්ම දේශනාව තුල මේ රැස් කරගත්ත සියලුම පුණ්‍ය ධර්මයන් අපි පූජනීය නායක මාහිම්පාණන් වහන්සේගේ ගුණ සිහිපත් කරා, උන්වහන්සේගේ කරගත්ත පින්කම්, උන්වහන්සේ සාදුකාර දිදී මේ පින්කම් මේ පැවිදි ජීවිතයේ වසර 50කට ආසන්න කාලයක් දුර්ලභ බුද්ධ ශාසනය, දුර්ලභ මනුස්ස ජීවිතය ලැබලා, ඉතාමත් දුර්ලභ පැවිදි ජීවිතයක් ලැබමින් ශාසනයට අමිල මෙහෙවරක් සිදු කරමින්, ඒ සිදු කරගත් විහෙර විහාර ඉදි කරලා බුද්ධ ශාසනය වෙනුවෙන් ආයතන ගොඩනගලා ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා සකස් කරලා, ඒ අය පැවිදි උපසම්පදා කරවලා, ඒ අයට අනාගතයේ වෙනුවෙන් මඟ පෙන්නලා, දහම් පාසල් ඇති කරමින් විශාල සාහසනික මෙහෙවරක් වගේම රටේ ජාතික ආගමික ප්‍රශ්නවලදී මිනිස්සුන්ගේ ප්‍රශ්නවලදී ඒවට ඉදිරිපත් වෙලා ඒ හැම කාර්යයකින්ම තමන්ගේ ජීවිතේ රැස් කරගත්ත සියලු පින් පූජනීය නායක මාහිම්පාණන් වහන්සේ, රුක්මලේ ධම්මකීර්ති නායක මාහිම්පාණන් වහන්සේ සාදුකාර දිදී උන්වහන්සේගේ ජීවිතේ කරපු පින් උන්වහන්සේ අනුමෝදන් වෙත්වා, උන්වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනටම පත්වේවා කියලා අපි සාදු කියලා උන්වහන්සේට ඒ පින් අනුමෝදන් කරමු. කල්යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ කෝට්ටේ පාර්ශවයේ මහෝපාද්‍ය කොළඹ නව කෝරළේ සහ නව තොටමුණේ ප්‍රධාන සංඝනායක මංගල ධර්මකීර්ති ශ්‍රී ඥානේශ්වර ධම්මදීප ද්විභාෂා පිරිවෙනේ මූලික අධ්‍යක්ෂ පෝරේ පුරාණ ශ්‍රී මහා විහාරස්ථාන ඇතුළු විහාරස්ථාන ගණනාවක අධිපති භාවයේ ධර්මින් වැඩ සිට අපවත් වී වදාළ පූජනීය රුක්මලේ ධම්මකීර්ති නායක මාහිම්පාණන් වහන්සේගේ පරලෝ ජීවිතයේ සැපවත් වේවා, සුවපත් වේවා. උන්වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් ඒ පාරමී ධර්ම සම්පූර්ණ කරගෙන උන්වහන්සේ උතුම් නිවනටම පත් වේවා. සාදු සාදු සාදු. සියලු දෙවියෝ සාදුකාර දිදී මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදය ඔබ හැම දිනාටම සැලසේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම පූජනීය රුක්මලේ ධම්මකීර්ති නායක හාමුදුරන් වහන්සේගේ මෑණියන් තවමත් ජීවතුන් අතර සිටිනවා. කුරුවිට ආරච්චිගේ පොඩි හාමිනේ මෑණියන්, ඒ මෑණියන් නිදුක් නිරෝගී සම්පත්තිය දීර්ඝායු සම්පත්තිය මෑණියන්ට සැලසේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම පියාණන් ජීවතුන් අතර නැති වුණත් ඒ වගේම මේ නායක හාමුදුරන් වහන්සේටත් ඒ පරම්පරාගත මියගිය සියලු ඥාතීන් ඔබ හැම දිනම සිහිපත් කරගන්න දායක සභාවල පින්වතුන්, ඒ වගේම ඒ ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලාගේ මිය පරලොව ගිය සියලු ඥාති සාදුකාර දිදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලොව ජීවිත සැපවත් වේවා, සුවපත් වේවා, සංසාර දුකින් අත මිදේවා කියලා සාදු කියලා පින් දෙමු. ඉතින් එහෙමනම් අද මේ ධර්මානුශාසනාව ඒ සියලුම විහාරස්ත දායකයන්ගේ සම්බන්ධ වීම, ඒ වගේම උන්වහන්සේගේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා සියලු දෙනා වෙනුවෙන්, ඒ වගේම දායක සභාවල සියලු පින්වතුන් වෙළඳ සංගම් ආදී හැම දෙනා වෙනුවෙන් ඒ හැමෝම සම්බන්ධ වෙමින් පූජනීය නායක මාහිම්පාණන් වහන්සේගේ හත් දින ධර්ම දේශනාව හැටියට අපි බොහොම ගෞරවයෙන් අපටත් මේ ශාසනික ගමනේදී බොහොම ගෞරවයෙන් උපකාර කරපු මේ පූජනීය නායක මාහිම්පාණන් වහන්සේගේ ගුණ සිහිපත් කරමින් මේ ධර්මානුශාසනාව සිදු කරේ. ඉතින් අවසාන වශයෙන්ත් අපි උන්වහන්සේට උතුම් නිවන් සුවයම සැලසේවා, උන්වහන්සේගේ පරලොව ජීවිතයේ සැපවත් වේවා, සුවපත් වේවා, මේ භයානක සංසාර දුකින් අත මිදලා ඉක්මන් භවයකදීම උතුම් නිවනටම පත් වේවා කියලා අපි නායක මාහිම්පාණන් වහන්සේට පින් අනුමෝදන් කරනවා.
ඔබ හැම දෙනාටම සම්මා සම්බුදු සරණයි. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. සාදු සහදු සාදු. මෙම ධර්ම දේශනාව පැවැත්වුවේ කල්යාණී සාමසාමාග්‍රී ධර්ම මහා සංඝ සභාවේ කෝට්ටේ පාර්ශවයේ මහෝපාද්‍ය කොළඹ නවකෝරළේ සහ නවතොටමුණේ ප්‍රධාන සංඝනායක මංගල ධර්මකීර්ති ශ්‍රී ඥානීශ්වර ධම්මදීප දිවිභාෂා මූලික පිරිවෙනේ අධ්‍යක්ෂ පෝරේ පුරාණ ශ්‍රී මහා විහාරය ඇතුළු විහාරස්ථානයන්හි අධිපති පූජ්‍ය රුක්මලේ ධම්මකීර්ති නාහිමිපාණන් වහන්සේගේ අපවත් වීමෙන් සද්දින පූර්ණ ධර්ම දේශනාව ලෙසයි. මෙම ධර්ම දේශනාව පැවැත් වූ දේශකයාණන් වහන්සේ අතුරුගිරිය ශ්‍රී සදහම් පදනමේ කෞරවණීය නිර්මාතෘ හොරණ දික්ඛේනපුර ශීලසුවාරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ සහ උතුම් බක්කුල මහසෑ ගෞරවනීය නිර්මාතෘ විචිත්‍ර ධර්ම කතික රාජකීය පණ්ඩිත පරම පූජනීය අති ගෞරවනීය අවසරයි ගලිගමුවේ ඥානදීප පින්වත් සංඝපාදයන් වහන්සේ විසින් ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාටම ධර්ම අවබෝධය ලැබේවා. මෙත් සදහම් විකාශය විසින් ගෙනෙනු ලැබූ මේ විශේෂ ධර්ම දේශනාව මෙතකින් නිමාවටපත් කරනවා. මෙත් සදහම් විකාශය සමගින් රැඳෙන්නට අප ඔබට ආරාධනා කරමින් තෙරුවන් සරණයි.